සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් අද දවසේදී මම ආරම්භ කරලා තියෙන ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේදී ඔයගොල්ලෝ දන්නවා පහුගිය සති කිහිපය තුළම එක්ස්පර්ට් ඔප්ෂන් සම්බන්ධව මම වීඩියෝ වල අරන් ආවා වගේම මේ එක්ස්පර්ට් ඔප්ෂන් වල ලොස් වෙන අය වෙනුවෙන් මගේ පැත්තෙන් මට කරන්න පුළුවන් සපෝට් එක මම දුන්නා, සිග්නල් දුන්නා රී අදටත් එක්ක යනවා. ඉතින් ඒ සම්බන්ධව මම වීඩියෝස් කිහිපයක් අරන් ආවා. පළමුව මම අරන් ආවා එක්ස්පෝටේෂන් අකවුන්ට් එක හදලා ටික් කරගෙන, ඊට පස්සේ එන්ට්‍රි එකක් කොහොමද මැනුවල් තනියෙන් ට්‍රේඩ් කරන කෙනෙක් කොහොමද මේක කරන්නේ කියලා, සහ අලුත් අයට මේක තේරෙන්නේ නැති අයට සිග්නල් එක දාගෙන ට්‍රේඩ් කරන හැටි ඒ සම්බන්ධ වීඩියෝ මම සිග්නල් ට්‍රේඩ් කරන විදිහ සම්බන්ධ වීඩියෝකුත් මම මීට කලින් වීඩියෝ එකේ අරන් ආවා. ඉතින් ඔයගොල්ලන්ට channel එකට ගියාම පළමු වීඩියෝ මෙතන තියෙනවා, මේ දෙවෙනි වීඩියෝ මෙතන, තුන්වෙනි වීඩියෝ තියෙනවා, වීඩියෝ වලට තියෙනවා බලන්න පුළුවන්. ඒ වීඩියෝ බලපු නැති කට්ටිය බලන්න අනිවාර්යයෙන්ම. ඉතින් අද දවසේදී මම අරගෙන තින්නේ මේ එක්ස්පර්ට් ඔප්ෂන් සම්බන්ධව නෙමෙයි, අද මම අරගෙන තින්නේ මේ එක්ස්පර්ට් ඔප්ෂන් වගේම ගොඩක් අයට මේ දවස්වල ප්‍රශ්නයක් කරලා තියෙන දෙයක් තමයි ට්‍රේඩින් කරද්දී, බයිනරි ට්‍රේඩින් කරද්දී ප්‍රශ්න කරලා තියෙනවා මේ binary.com එකේ ට්‍රේඩ් කරන එක. මොකද හේතුව ඔයාලා දන්නවා මම දැනට අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ අපි ෆ්‍රී සිග්නල් ගෲප් එක VIP දෙනවා. නමුත් ෆ්‍රී සිග්නල් ගෲප් එකෙත් අපි සිග්නල් දෙනවා. මේ ෆ්‍රී සිග්නල් ගෲප් එක සහ මේ VIP ගෲප්ස් මේ ඔක්කොම අපි පටන් අරගෙන දැනට අවුරුද්දකට වැඩි කාලයක් වෙනවා මේ මේන් ගෲප්ස්. හරිද? එතකොට ඒක පටන් අරන් කරගෙන යද්දී පොඩේ පටන් ගත්ත කාලෙදී එක්ස්පර්ට් ඔප්ෂන් ගත්තොත් ඒකෙදී 5 මිනිත් ට්‍රේඩ් දාන්න වෙන ප්‍රශ්න යම්කුත් තිබුණ නැහැ. එතකොට බයිනරි වලත් එහෙම තිබුණ නැහැ. අපි මුලදී මේ කියන්නේ සිග්නල් ගෲප් එකෙදී අපි කරේ 5 මිනිත් ට්‍රේඩ්ස් පමණයි. හරිද? එතකොට ඕනි ප්ලටෆෝම් එක ට්‍රේඩ් කරන ප්‍රෝග්‍රෑම් තිබ්බා. නමුත් කාලෙත් එක්ක එක්ස්පර්ට් ඔප්ෂන් වල කොහොම හරි 5 මිනිත් ට්‍රේඩ් දාන්න බැරි වුණා. ඒගොල්ලෝ එක නැවැත්තුවා 3 මිනිත් වලට වගේ ගියා. ඊට අමතරව දැන් වෙනකොට බයිනරි වලත් 5 මිනිත් ට්‍රේඩ්ස් දාන්න බෑ. කියන්නේ ෆොරෙක්ස් මාකට් වල ට්‍රේඩ් කරන්න බෑ 5 මිනිත්. හරිද? එතකොට එක්ස්පර්ට් ඔප්ෂන් වල 5 මිනිත් බැරි නිසා ඒකට විකල්පයක් විදිහට 2 මිනිත් සිග්නල් ගෲප් එකක් වෙනවා හදලා ඒකට සිග්නල් දෙනවා. දවසර එකක් දෙනවා. ප්‍රශ්නයක් නැහැ. කරගෙන යනවා හැමෝම හොඳට. එතකොට ඒක හැම දුන්නාට පස්සේ බයිනරි කරන කට්ටිය මට මැසේජ් කරලා ගෝ අපිටත් අපි කොහොමද ට්‍රේඩ් කරන්නේ. එතකොට අපි 15 මිනිත් ට්‍රේඩ් අපි කරන්න බෑ කියලා හිතුවා. 15 මිනිත් වලටත් ඔන්න ගෲප් එකක් අපි හැදුවා. ඉතින් ගෲප් එක හදලා දැන් දවස් කිහිපයක් එන්නේ. ඉතින් අද මම අරන් ආවේ මේ බයිනරි කරන කට්ටියට මේ සිග්නල් දෙන ඒවා කොහොමද යූස් කරන්නේ සහ මේ ගෲප් එකට සම්බන්ධ වෙන විදිහේ දේවල් කියන්න. මොකද මම හිතනවා බයිනරි කරන ගොඩක් කට්ටිය ඉන්නවා කියලා. ඉතින් ඒගොල්ලන්ට මේක අදගත් තියෙන්නේ මොකද මේක මිනිත් ට්‍රේඩින් නිසා. හරිද? හරි. ඉස්සෙල්ලාම කියන්න ඕනේ දැන් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා මේ සිග්නල් ගෲප් එකේ ලින්ක් එක. කියන්නේ ෆ්‍රී ගෲප් එකේ ලින්ක් එක දාලා තිනවා බයිනරි වලට හදපු. කියන්නේ ඩිරිව් කවුන්ට් එකේ ට්‍රේඩ් කරන අයට 15 මිනිත් සිග්නල් ගෲප් එක හදලා තිනවා. ඒකට අනිවාර්යෙන් ජොයින් වෙන්න පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ගෲප් එකේ ලින්ක් එක ටෙලිග්‍රෑම් ගෲප් එකේ ලින්ක් එක දාලා තිනවා. හරිද? එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ෆ්‍රී යූස් කරන්න පුළුවන්. නැත්තම් VIP යන රීඩ් එක. මේ VIP වලද ගත්තොතින් VIP වල ගෲප්ස් තුනක් හදලා තියෙනවා. එක්ස්පර්ට් ඔප්ෂන් VIP එකක්, ඒ වගේම ඩිරිව් බයිනරි වලට VIP එකක්, ඒ වගේම එක්ස්පර්ට් ඔප්ෂන් කරන කට්ටිය නම් ගෲප් එකක් හදලා තියෙනවා. ඉතින් මේ තුනටම හැබැයි මේ VIP තිබ්බා කියලා අපි ෆ්‍රී නෝදී ඉන්නේ නැහැ. එක්ස්පර්ට් ඔප්ෂන් ෆ්‍රී සිග්නල් ගෲප් එකක් වෙනවා, ෆ්‍රී දෙනවා. මේ තුනටම ෆ්‍රී සිග්නල් උත් අපි දෙනවා. එතකොට VIP ගත්තම එහෙත් මම කියන්නම් මේ වෙලාවේ මුල් කාලයේදී අපි ඩොලර් 20 ගන්න අය කරා මේ VIP ගෲප්ස් වල. නමුත් මේ කාලය තුළ මේ අවුරුද්දක කාලය ඇතුළත ඩොලර් කිමිල ඉහළ ගියා. ඒ වගේම මේ මෙරාවේ රටේ දින ඒ කියන්නේ රටේ පවතින තත්ත්වයත් එක්ක ගොන් දන්න ගොඩක් අයට අමාරු මේ දේවල් එක්ක දැන් මේ VIP ගෲප්ස් වල මුදල් කියන්නේ අනිත් තැන්වල ගොඩගොඩ දන්න අනිත් ගෲප්ස් වල ආර්ථික රසන්ත එක්ක ගෲප්ස් වල මිලත් වැඩි කරලා දෙන කෝසස් කරන කට්ටිය මිල වැඩි කරා එහෙම දෙයක් වුණා. ඔයගොල්ලෝ දන්නවනේ. නමුත් මම ඔයගොල්ලන්ට එහෙම කරේ නැහැ. මම කරේ ඔයගොල්ලෝ ගැන හිතලා, ඔයගොල්ලෝ ගැන වැඩිපුර හිතලා මේ වෙලාවේ මිල අඩු කරලා තියෙන්නේ. හරිද? මේ VIP ගෲප්ස් හැම එකටම ඔයගොල්ලෝමින් ගන්නේ ඩොලර් 10යි ගන්නවා. හරිද? ඩොලර් 10යි ගන්නේ මාසයකට සිග්නල්. ඩොලර් 10කට මාසයක් දක්වා සිග්නල් දෙනවා. ඒක සිග්නල් වල තාත්ත කොහොමද? ඒක කොහොමද? ඒක යූස් කරන කට්ටිය දන්නවා. ගෲප්ස් වල ඉන්න කට්ටිය දන්නවා. හරිද? මම යනකොට VIP එන්න ඕනන්ට ඒක මොකුත් කියන්නේ. ඔයගොල්ලෝ ෆ්‍රී ඇවිල්ලා වැඩ කරලා බලලා හොඳයි නා VIP එන්න එක ඒක තමයි එන්න ඕනේ. හරිද? හරි. අපි අද බලමු දැන් මේ ඩෙලිවරි සිග්නල් ගෲප් එක කොහොමද වැඩ වෙන්නේ කියලා. ඉස්සරම ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඔයගොල්ලෝ ජොයින් වෙන ගෲප් එකට. හැබැයි හැමදේටම කලින් මේ වීඩියෝ එක අලුතෙන් බලන කෙනෙක් ඉන්න පුළුවන් නිසා මම තීරණය කළා
බුදුදන් මේ කවුන්ට් එක හදා ගන්න දැනෙති කට්ට පාවින්න පුළුවන් මේක අලුතෙන් බලගෙන ඉන්න එක නිසා මම මේ වීඩියෝ එකටම ඇඩ් කරනවා මේ බයි account එක කොහොමද ක්‍රියේට් කරගන්න කියන මේ වීඩියෝ අපි ඒක නිසා ඒක ඉස්සෙල්ලා බලමු මම මේකට මැට් කරා මේ වීඩියෝ එක අපි ඒක බලලා account එක ක්‍රියේට් කරන්න ඉඳි බලමු ඉස්සෙල්ලා බයි හරිද account එක ක්‍රියේට් කරන්න ඉඳි බලලා ඉවර වෙලා අපි signal group එක signal use කරලා කතා කරමු අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද මේ බයි account එක හරියට ක්‍රියේට් කරගන්නේ කියලා හරි අපි එහෙනම් යමු මේ වීඩියෝ එකට අප බලමු කොහොමද binary.com මේ account එක create කරගන්න කියලා. ඉතින් මේ සඳහා මම ඔයගලන්ට මේ site එකට දාලා register link එක මේ platform එකට දාලා register link එක මම පහලා description එකේ සහ comment section එකේ පළවෙනි comment එකේ pin කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ link එක click කරලා ආවට පස්සේ එන world එකේ ඉඳන් අපි බලමු කොහොමද මේ account එක create කරගන්නේ කියලා. ඔයගොල්ලෝ ඒ link එකෙන් ආවම link click කරලා ආවට පස්සේ ඔයගොල්ලන්ව අරගෙන එන්නේ මෙන්න මේ වගේ world එකට. ඉතින් මේ world එකෙදි ඔබලන්ට මම දැන් කියලා දෙන්නම් කොහොමද account එක create කරගන්නේ කියලා. පැහැදිලිව මේ දේවල් ටිකක් කියලා දෙන්නම් මම අලුත් account එකක් හදලා පෙන්නන්නම් ඔයගොල්ලෝ වෙනුවෙන්ම. ඉතින් හරියට මේ දේවල් කරගන්න. ඒ වගේම කියන්න ඕගොල්ලන්ට තියෙන එකම chance එක තමයි දැන් ඔයගොල්ලන්ට පහුගිය දවස්වල මම IG option, expert option, olympic trade මම හැදුවම ගොඩක් අය ප්‍රශ්න ආවා verification එක කරගන්න බෑ, KYC කරගන්න බෑ, එක්ක light bill නෑ කියනවා නැත්තම් license එක නෑ කියනවා. නමුත් මේක අනිවාර්යෙන් කිසි ප්‍රශ්නයක් නෑ. මේකෙදී ඔයගොල්ලන්ට කිසිම දෙයක් අවශ්‍ය නෑ. මේක verified කරන්න තියෙනවා කියන්නේ KYC තියෙනවා. නමුත් අනිවාර්ය නෑ. ඔයගොල්ලන්ට skill එකට withdraw ගන්න පුළුවන් ඒ ප්‍රශ්න මොකුත් වෙන්නේ නෑ. IQ option එකේ skill එකේ verify කරලා නැත්තම් ගන්න බැරි වෙලා එහෙම ප්‍රශ්න ආවා. නමුත් binary එකේ කිසි ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලන්ට මේක verify කරත් නැත්තත් වැඩ කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නෑ. හරිද? ඒ නිසා අනිවාර්යයෙන්ම හැමෝම මේක account එක මේක හදා ගන්න. හරි. ඉතින් link එක click කරලා ආවට පස්සේ ඔයගොල්ලන්ට එන්නේ මේ වගේ wall එකක්. මේකෙදි ඔයගලන්ට තියෙන්නේ මේ පහළට යනකොට ඔන්න මෙතන පෙනෙනවාදි තියෙනවා create free demo account කියලා. ඒ වගේම කියනවානේ මොබයිල් එකෙන් කරන කෙනෙක් නවත් මගේ link එක click කළාට පස්සේ මේ විදිහට තමයි ඕල්ලගෙන කිසි ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට create free demo account කියලා වැටෙයි. අන්න එතන ඔයගොල්ලෝ click කරන්න මේ විදිහට. ඉතින් click කරාට පස්සේ ඔයගලන්ට ඉස්සෙල්ලම තියෙන්නේ ඔයාලගේ වැඩ කරන email එකක් මෙතනට දාන්න. හරිද? මම දාන්න මගේ email එක මේ විදිහට මම copy කරන් ඇවිල්ලා මෙතනට paste කරගත්ත මේ විදිහට දාලා මෙන්න මෙතන යට තිනවා I agree to the කියලා මෙතන terms and conditions මෙතන ඔයා ටික් එකක් දාගන්න. දාලා create demo account කියන එක click කරන්න ඊළඟට. හරි. ඊළඟට මෙන්න මේ විදිහට mobile එකෙන් කරත් PC එකෙන් කරත් කොහොම කරත් මෙන්න මේ විදිහට යනවා check your email කියලා. ඔව් එතකොට ඔයාගේ email එකට යන්න ඕනේ. මම යනවා මගේ email එක. මෙන්න මේ විදිහට ඔයාට ඊමේල් එකක් වෙලා තියෙන්නේ. මේ ක්ලික් කරාම මෙන්න මේ විදිහට ඔයාට පෙන්නයි. මෙන්න එක verify my email කියලා. ඕගොල්ලෝ mobile එකෙන් කරත් PC එකෙන් කරත් මෙන්න verify my email කියන එක ඊට පස්සේ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ අලුත් wall එකක් ඔයාට එනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙන මේ wall එක මම close කරගන්නවා. මෙන්න මේ විදිහට load වෙලා එයි. හරි. හරි. මෙහෙම ආවට පස්සේ ඉස්සෙල්ලම මේ විදිහට automatically අහනවා ඉස්සෙල්ලම thanks for verification your email. කන්ට්‍රි එක සිලෙක්ට් කරගන්න කියලා තියෙනවා. කන්ට්‍රි එක සිලෙක්ට් වෙලාමයි තියෙන්නේ ශ්‍රී ලංකා කියලා. ඒක නිසා මම මෙතන next දෙනවා. ඔයගොල්ලොත් මේ විදිහට ආපුවාම මෙතන ශ්‍රී ලංකා සිලෙක්ට් වෙලා තිබ්බොත් next දෙන නැත්තම් මෙතන ශ්‍රී ලංකා මම තෝරගෙන බලලා තෝරගෙන මෙතන next දෙන්න. මම මෙතන තෝරලාම දාන්නම්. ශ්‍රී ලංකා අපි තෝරගමු. මෙතන මේ විදිහට හරි තෝරගත්තා. මෙතන next දෙනවා ඊට පස්සේ. හරි. ඊට පස්සේ create a password. හොඳ password එකක් දෙන්න ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මෙතනට කැපිටල් සිම්පල් කාලම් කරලා හොඳ පාස්වර්ඩ් එකක් දෙන්න. මම දැන් පාස්වර්ඩ් එකක් දෙනවා. ඔයගොල්ලොත් මෙතන හොඳ පාස්වර්ඩ් එකක් දෙන්න. හරිද? රයිට්. රයිට් පාස්වර්ඩ් එක මම දුන්නා. ස්ටාර්ට් ට්‍රේඩින් මම දැන් දෙනවා. හරි. ඔන්න ඊට පස්සේ මේ වගේ වෝල් එකක් එනවා. හරිද? මෙන්න මේ විදිහට තමයි වෝල් එක ඕගලන්ටත් මේ විදිහ වෝල් එකක් එයි. හරිද? මෙන්න මෙහෙම ආවට පස්සේ මේක ඔයගොල්ලෝ හිතන්න එපා. මේක මේ නොට් ඉෂුව හරි මොකක් හරි ක්ලික් කරන්න. ඊට පස්සේ මේක නැතිලා යනවා. මම මෙන්න ක්ලික් කරා නොට් ඉෂුව කියන ක්ලික් කරා. ඊට පස්සේ මෙන්න මේ විදිහට වෝල් එක තියෙන්නේ. ෆෝන් නේම් කරන කෙනෙක්ටත් එහෙමයි. ඔයගොල්ලෝ මෙතනදී මෙන්න මෙතන තියෙනවා පේනවා ඇති ඔයගලන්ට මෙතන 10,000 USD කියන්නේ ඩෙමෝ account එක වෙන්නවා. ඔයා මෙතන මෙහෙම ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔයා මෙන්න මේ යට තියෙන ලොග් අවුට් කියලා. හරිද? ඔය ලොග් අවුට් වෙන්න. ලොග් අවුට් වෙලා ආයෙත් ලොග් වෙන තමයි ඕනේ. දැන් අපි ලොග් අවුට් වෙනවා. ලොග් අවුට් වුණාට පස්සේ මේ විදිහට වෙන්නයි. නැවතත් මෙන්න මෙතන ලොග් ඉන් කියලා දෙන ඊට පස්සේ ආ මෙතන ලොග් ඉන් ක්ලික් කරන්න. හරි. ක්ලික් කරලා නැවතත් ඔන්න ලොග් වෙන්න පුළුවන් ඔයාලට.
හරි ඔයාලා ලොග් වෙන්න මෙතනට නේදත් මම මගේ ඊමේල් එක දුන්නා මම ගහගත්ත පාස්වර්ඩ් එක තියෙනවා ඒක මම දෙනවා දැන් රයිට් ඔන්න ලොගින් වුණා හරි ඔන්න මේ විදිහට ලොග් වෙන්න බලමු ඔයගලන්ටත් මේ විදිහම කරගන්න හරියටම බලලා ප්‍රශ්නයක් තිබ්බොත් මට මැසේජ් කරන්න අනිවාර්යයෙන්ම හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට ආවට පස්සේ මෙතන මේ 10 10 දිනවනේ මෙන්න මෙතනම ආයි ක්ලික් කරන්න හරිද ක්ලික් කරාට පස්සේ ඔයාට මෙතන මේ ඩිමෝ කියන තැන තියෙනවානේ මෙතන ඩිමෝ කියන එක මෙහෙම තියෙන ඇල්ල මම මෙතන හැබැයි තියෙන රියල් කියලා මේ තියෙන මේ රියල් කියන එක ඔයා ක්ලික් කරනවා ඊට පස්සේ මෙතන තියෙනවා යට ඩිරිව් account කියලා මෙතන ඇඩ් කියලා තියෙනවා පේනවා ඒක උගලන්ට ඕගොල්ලෝ අන්නේ ඇඩ් කියන එක ක්ලික් කරන්න ඕනේ නේද මාත් ක්ලික් කරා ඔයගොල්ලෝ ක්ලික් කරන්න හරි ඊට පස්සේ මෙන්න මේ වගේ වෝල් එකක් එනවා Please choose US currency. මෙතනදී ඔයා තෝරන්න ඕනි මෙන්න මේ US dollar කියන එක. හරියටම කරගන්න ෆෝන් එකෙන් කරත් PC එකෙන් කරත් මේ විදිහට තමයි වෙන්නේ. මේවා හරියටම කරගන්න. US dollar කියන එක මෙහෙම ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔයා next දෙන්න. හරි. ඊට පස්සේ නම first name last name මෙන්න මේක fill කරගන්න ඕනි. මේක first name දාති. ඔයා හිතන්න ඔයාගේ නම රත්නායක මුදියන්සලාගේ සේනක පෙරේරා. උදාහරණයක් ඔයා හිතන්න. ඔයා මෙතන ෆස්ට් නේම් එකට දාගන්න රත්නායක මුදියන්සලාගේ කියලා. හරිද? ඔයාගේ නම ඔයා දාන්න මම මේ ඔයාලට මේ එක්සැම්පල් පෙන්වන්න තමයි මේ කරලා මම දාන්න මේ account එක හදන්නේ. රත්නායක මුදියන්සලාගේ කියලා මෙතන දැම්මා. මතක තියාන්න ඔයගොල්ලන්ගේ ID එක තියෙන එකක් හරි එහෙම ඒක හරියට දාන්න. එහෙම දාන්න. කවකටත් ඔයාට පස්සේ වෙරිෆයි එක කරගන්න අවශ්‍ය වුණාත් උඩ ප්‍රශ්නයක් නැහැනේ. ඔයාලට ඔය නම දාගන්න. මේ විදිහට මම දැන් දාන ෆස්ට් නේම් එක මම දාගන්නවා. ඊට පස්සේ ඉතුරු කියලා දාගන්න. ඔයත් එහෙම කරන්න. මම දානවා මේ විදිහට. මම මේ account එක ඔයගොල්ලන්ට create කරන්න ඔයගොල්ලන්ට පෙන්නන්න ඕන නිසා ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ හරි තොරතුරු දාගන්න. හරි. හරි. මේ විදිහට දාගත්තා. ඊට පස්සේ date of birth තියෙනවා. බර්ත් එක ඔයගොල්ලන්ගේ දාගන්න හරියට තෝරලා ඉස්සලම දින අවුරුද්ද දාන්න. එහෙනම් මම අවුරුද්ද තෝරනවා. මෙතන බලන්න පුළුවන් මේ විදිහ හරියට තෝරගලා. ඔයගොල්ලොත් හරියට මේවා ෆිල් කරගන්න. හරිද? රයිට්. මෙහෙම දාගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ඩේට් එක, ඔයගොල්ලෝ බර්ත් එක කියලා දාන්න. මෙතන ෆෝන් නම්බරේට ඔයා ඔයාගේ වැඩ කරන මොබයිල් නම්බර් එකක් මොකක් හරි දෙන්න. හරිද? ඉතින් මම මගේ මොබයිල් නම්බර් එක මෙතන දානවා. රයිට් මොබයිල් නම්බර් එකක් දැම්මට පස්සේ තියෙනවා මෙතන නෙස්ට් කියලා. හරිද? මොබයිල් නම්බර් දාද්දි බිංදුව අවශ්‍ය නැහැ. ඒක ටික ටයිප් කරලා දාන්න. හරිද? ඊට පස්සේ මෙතන නෙස්ට් කියලා දෙනවා. නෙස්ට් කියන එක ක්ලික් කරන මේ විදිහට. අනේ ඊට පස්සේ නම ෆස්ට් ලයින් ඇඩ්‍රස්, සෙකන්ඩ් ලයින් ඇඩ්‍රස් මෙහෙම තියෙනවා. ඒකට තියෙන්නේ ඔයගොල්ලෝ හිතන්න ඔයාලගේ ඇඩ්‍රස් එක. ගෙදර ඇඩ්‍රස් එක 125/5. එහෙම මොකක් හරි තියෙනවා නම් එතනට අපි ගහනවා මේ විදිහට. දැන් මම මෙතන ඇඩ්‍රස් එක ගහනවා 121න් එක ඔසල් සෙකන්ඩ් ඇඩ්‍රස් එක ගහන්න ඉතුරු ටික මං ගහනවා මේ විදිහට ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ මේ හරියට ටයිප් කරගන්න හරිද මම මෙහෙම එක්සැම්පල් එකක් විතර මම මේක කරන්නේ මට පෙන්නන්න හරි මෙහෙම දාගන්න ඔයගොල්ලොත් මෙතන උඩින් අහම නම්බර ඇදිරු නම්බර දාගන්න ඉතුරු ටික මෙතන ටයිප් කරගන්න හරිද ඊට පස්සේ ටවුන් ඔෆ් සිටි කියලා දෙනවා මෙතනට ඔයාගේ ටවුන් එක ඔයා දාගන්න මම දාගන්න මේ විදිහට මේ විදිහට මම දානවා account එක create කරන නිසා ඊපස් මෙතන province කියලා කියනවා හරිද මෙතන ඔයාගේ එක හරියට තෝරලා ඔයාට අදාළ එක හරියට තෝරලා දාන්න මෙතන ඔයාට අදාළ එක දැන් මෙතන district එක මෙතන වැටෙනවා මේ ටික දැන් හරියට බලලා දාගන්න එහෙනම් කියනවනේ මෙතන මේ කොළඹ ට අදාළ කටිය මෙන්න මේ විදිහට තියෙයි ගණන් ගන්නවා මෙහෙම දාගන්න හරිද මේ කොළඹ කියලා K අකුරෙන් තියෙන වාද දෙක බැලුවේ ඒක ඉච්චර හිතන්න බෑ මෙහෙම දාගන්න හරිද ඊපස් zip code එක දාගන්න තියෙනවා zip code එක ඔයගොල්ලොත් බලලා දාගන්න මම සිප් කෝඩ් එක හොයාගන්න ඕන නම් මෙතන ඔයගලට පුළුවන් මෙතන Google එකේ මෙතනට ගිහිල්ලා මෙතන සර්ච් බාර් එකට ගිහිල්ලා ඔයගලන්ට අදාළ සිප් කෝඩ් බලන්න පුළුවන් ශ්‍රී ලංකා පොස්ට් කෝඩ් එක ගහන නැත්නම් ඔයාට අදාළ ප්‍රදේශයේ පොස්ට් කෝඩ් ගහන්න පොස්ට් කෝඩ් කියලා ගවම එනවා හරි මම දැන් මෙතන ගහනවා මුල් ඒරියාව කියලා මුල් ඒරියාව පොස්ට් කෝඩ් ඔයා ගහන ඔයාට අදාළ එක හරිද මම එම ගවට පස්සේ ඔන්න මට අදාළ එක එනවා හරිද මෙතන ගියාම මේ යටින් වැටෙනවා මෙතන ක්ලික් කරාම බලා ගන්න පුළුවන් ඔයගලන්ටත් ඔගලන්ට අදාළ ප්‍රදේශයේ එහෙම බලාගන්න බලමු පොස්ට් කෝඩ් එක හරිද
මොකක්හරි ගැටලුව තිබුණොත් මේ account එක හදා නැද්ද අනිවාර්යෙන් එකත් මට comment කරලා නැත්නම් මට Telegram message කරලා ඔගොල්ලෝ කියන්න මම ඔයගලන්ට අනිවාර්යෙන් help කරන්න මට ප්‍රශ්නයක් තිබ්බොත් හරිද හරි මම posted code එක මට අදාළක 10620 ඔයා ඒක බලලා ගහන්න හරියට හරිද මෙහෙම ගහ ගන්නවා ඊට පස්සේ ආයෙන next කරන්න පුළුවන් next දුන්නා වැඩි කරලා පුරව ගත්තා ඊපස්සේ next දුන්නා ඊට පස්සේ මෙන්න මෙතන වැඩ යටරේ ඇති තියෙනවා මෙතන මෙන්න මේ දෙකම ටික් දා ගන්න හරිද මෙතන ටික් එකක් දැම්මා මෙතන ටික් එකක් දැම්මා ඇඩ් account කියන එක ක්ලික් කරා හරි ඊට පස්සේ මම බඩ load දෙයි ඊට පස්සේ deposit එකක් ඉවල කර ගන්නවද නැත්නම් maybe later මේ දෙකෙන් කැමතිද දෙමුලා ඕගොල්ලෝ මෙතනට maybe later කියන එක දෙන්න ඕගලන්ට මේ background එක අමාරු නිසා මම කියලා දෙන්නා මෙතන maybe later දෙන්නකෝ දීලා ඊට පස්සේ ඔන්න ඔයාගේ ඔක්කොම ටික හරි fill කරන් ඉවරයි දැන් ඔයාලා දෙන deposit එක කරගන්න තමයි හරිද ඊට පස්සේ ඔයා මෙහෙම කරන්න. හරිද? ඔයා ඊට පස්සේ මේක මෙහෙම තියන්න. දැන් මේ තියෙන්නේ ඩීට්‍රේඩර් එක හදපු. ඔයාට මෙතනදී ඊළඟට ඔයා කරන්න ඕනේ දේ තමයි ඔයා අලුත් වෝල් එකක් මෙහෙම ගන්න. නැත්තම් ඔයා ෆෝන් එකෙන් කරන කෙනෙක් නම් ඔයා මේක ක්ලෝස් කරලා දාගෙන හරි කමක් නැහැ. මේක ක්ලෝස් කරලා දාගන්නකො ක්ලෝස් කරලා Google එකේ ෆෝන් එකෙන් කරත් නැත්තම් PC එකෙන් කරත් කරන ඔයා ගහන්න මෙන්නම සර්ච් කරන්න. බයිනරි කියලා ගහන්න. දැන් ඔයා account එක හදලා ඉවරයිනේ. බයිනරි කියලා එහෙම ගහලා ක්ලික් කරන්න. ඊපස්සේ ඔයාලට උඩින් මෙනවා මෙන්නම ඔන්ලයින් ට්‍රේඩින් ප්ලැට්ෆෝම් මේ විදිහටයි. උඩින් මෙනවා binary.com කියලා කොහමද මෙහෙම එයි. ඔයා ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාට නැවතත් ලොග් වෙන්න එයි. ඔයා ඒකට ලොග් වෙන්න ඕනි. හරි මෙන්න මෙහෙම එයි. account එක create වෙලා තියෙනවා. ඔයා account එක හදලා ඉවරයිනේ. ඔයාලට තියෙන්නේ මෙහෙම ආවට පස්සේ ආයෙත් මේකට ලොග් වෙන්න තමයි තියෙන්නේ. හරිද? හරි. දැන් account එක හදලා තියෙන සමයේ ලොග් වෙලාම ආවා. මෙහෙම ආවේ නැතුව නෝ ඉතින් ඔයා හිතන්නකෝ ඔයාගේ account එක ලොග් වෙන්න આવොත් එහෙම ඔයා මෙතන මෙන්න විදිහට આવොත් එහෙම ඔයා මෙතන ලොග් වෙන්න ආයි පාරක් හරි මම ලොග් වෙනම් වෙන්න නම් ඔයා හිතන්නකෝ ඔයා බයින්ඩ් කියලා ගහලා මේ මෙමෙද්දි මෙහෙම આવොත් මෙතන ලොග් කියන ලොගින් කියලා තියෙනවා මේ ලොගින් කියන බටන් එක මම ක්ලික් කරා මෙතනට අර ඔයා account එක හදලා දුන්න email එක මතකයිනේ ඒක දුන්නා password එක දුන්නා මේ විදිහට ඊට පස්සේ ලොගින් කියන එක ක්ලික් කරා හරි ඔච්චරයි කරන් තියෙන්නේ රයිට් ඉතින් හැමෝටම මම හිතන්නේ account එකක් create කරන විදිහ පැහැදිලි ඇති කියලා මේ වන විට වෙනස්කම්කටලා තියෙන ගොඩක් වෙලාවට මේ වයර් එකේ දැන් මොකද දන්නවා 50 මිනිත් තමයි ෆර්ක්ස් මගට රේට අඩුම දෙන්නේ හරිද හරි අපි ඒකට කල්පය වශයෙන් තමයි මේ groups හැදුවේ හරි දැන් අපි බලමු ඉස්සෙල්ලාම අපි යමු අපේ මේ group එකට අපේ main group එක මේ තියෙන්නේ main group එක මේකේ තියෙනවා daily දෙන එකෙන් සියලුම ග්‍රූප්ස් වල රිසර්ට්ස් මේකේ දානවා සිග්නල් වල රිසර්ට්ස් මේකේ දාලා දෙනවා හරිද මේ තියෙන්නේ මේ මෙන් ගෲප් එක වලට පෙරදී මේ ඊයේ දවසේ දුන්න ඩිලු බයිනරි VIP සිග්නල් රිසර්ට්ස් තමයි තියෙන්නේ 15 මිනිත් මේ තියෙන්නේ හරිද මේ තියෙන්නේ මෙතන තියෙන්නේ මෙන්න මෙතන තියෙන්නේ එක්ස්පර්ට් ඔප්ෂන් VIP ගෲප් එකේ ඊයේ දවසේ රිසර්ට් එක මේ තියෙන්නේ ෆ්‍රී එක්ස්පර්ට් ඔප්ෂන් ෆ්‍රී සිග්නල් වල ඊයේ දුන්න ඒවා රිසර්ට්ස් එක තියෙනවා මෙතන මේ තියෙන්නේ 5 මිනිත් ට්‍රේඩ් කරන රටේ දුන්න සිග්නල් වල රිසර්ට් මේ විදිහට ඔයගලන්ට ඉහළට යද්දි හැමදාම රිසර්ට්ස් දාලා තියෙනවා ලොස් වෙන්න තුනේ ලොස් වෙනවා නමුත් ලොස් වුණත් ඔයගලන්ට වෙනවා රිසර්ට් වල අර ඔයගලන්ට account ප්‍රශ්න තරමට ලොස් වෙලා හැම ප්‍රශ්න වෙලා නැහැ ඔරිජිනල් ඩිග්‍රී රිසර්ට් වොන්න පේන ඇති හරිද ඉතින් අනික තමයි කොහොමද මේක ට්‍රේඩ් කරනව මම අනිවාර්යයෙන්ම මේ group වල සෙට් කරන කටේට VIP ආවත් කොහමවත් මැසේජ් කරලා හැමෝට පස්සේ මෙන්න මනි මැනේජ්මන්ට් එක කොහොමද මේක කරන්නේ යන්නේ කියලා මම හැමෝටම උදව් කරලා තියෙනවා උදව් කරනවා ඒ වගේම හරිද කපාට ගෲප් වල ඇවිල්ලා ට්‍රේඩ් කරන්න කියලා මම කියලා නැහැ හරිද හරි ඉතින් වැඩි කතා වන්නේ අපි බලමු දැන් බයිනරි account එක හදාන ටික දුන්නා බයිනරි account එකේ සිග්නල් වල ට්‍රේඩ් කරන්න කතා කරනවා අපි අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා මේ බයිනරි account එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ගෙත් ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් මේ මෙතන ක්ලික් කරලා ඕනම delivery එකෙන් මේ ට්‍රේඩ් කරන්න පුළුවන් නැත්නම් මෙතනින් ට්‍රේඩ් කරන්න පුළුවන් ඒක ඔය කැමත්තා හරිද එතකොට ට්‍රේඩ් කරද්දී සමහර යුරෝ USD මාකට් එකේ තමයි මම ඔයගලන්ට සිග්නල් දෙන්නේ. එතකොට මෙතන මෙන්න මෙහම ආවොත් මෙතන තියෙනවා ෆොරෙක්ස් කියලා මෙතනින් ඔයා තෝර ගන්න ඕනේ. එතකොට යුරෝ USD කියලා මෙතන තියෙනවා. ඒක තෝර ගන්න ඔයා. හරිද? මෙන්න මෙහම තෝර ගත්තා. මෙතන ඔයා rise and fall ම තියන්න ඕනේ. දැන් delivery එකෙන් කරත් මේකෙන් කරත් කොහොම කරත් හරිද? ඒක ඔයා කැමත්තක් මෙතනින් ගිහිල්ලා වුණනම් මේ delivery එකෙන් මේක රේට් කරන්න පුළුවන්. ඒක ඔයා කැමත්තක්. හරිද? rise and fall දාවත මෙතනට මෙතන ස්ටාර්ට් ටයිම් එක නව දුන්නා මෙතන මිනිත් කියන එක මෙහෙම මිනිත් කියන එක මෙතන 15 දා ගන්න ඕනේ හරිද 15 දා ගන්න මෙතන 15 දා ගන්න හරි කඩින් දාන්න බෑ නේද 15 දා ගන්න විදිහට හරිද මෙතන ලාස්ට් එකක දාද්දි අනිවාර්යයෙන්ම මතක තියාගන්න මම කියන්නේ හොඳට අහගන්න ඔය account balance එක manage කරන්න වැඩ කරන්න
ෆයිල් කවුන්ට් එකේ තියෙන්නේ අපි හිතමු ඩොලර් 10ක් 10ක් 30ක් අතර වගේ. ඒ වගේ නම් 10ක් 30ක් අතර කියලා. ඒ වගේ නම් තියෙන්නේ ඔය අනිවාර්යයෙන්ම මෙතන ට්‍රේඩ් දාන්න 0.5 ධර්ම 0.5 ට්‍රේඩ් කරන්න. හරිද? එතකොට ඩොලර් 10ක් 30ක් අතර 50ක් තියෙන කෙනෙක් වුණත් මෙහෙම කරත් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාට රිස්ක් එක හොඳටම අඩුයි. මම එහෙම කියන්නේ ඔයාගේ ලොස් එකක් වුණත් ඔයාට කවර් කරගෙන ඔයාට ප්‍රොෆිට් කරන්න පුළුවන් වෙනවා. මේ ලොස් එක කවර් කරන්න පුළුවන් වෙනවා ඔයාගේ කැපිටල් එක තියෙනවා. ඔයා එක ට්‍රේඩ් එකට ඩොලර්ස් 10 වහලා එහෙම දාන්න යන්න එපා. තියෙන කැපිටල් එක ඔක්කොම. හරිද? මේක ඇවිල්ලා ඔයා කියන්නේ මනි මැනේජ්මන්ට් එකත් එක්ක මේ ට්‍රේඩින් කරන්න. නැත්නම් ඔයා දවසක් දෙකක් වින් කරත් දවසක් ලොස් වෙච්ච ගමන් හැමදේම නැති වෙන්න පුළුවන්. ඔයා අනිවාර්යෙන් 100ට වහේ ප්‍රොෆිට් එකෙන් නවත්තන්න. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයාගේ බැලන්ස් ඇකවුන්ට් එකේ 100ක් තියෙනවා නම් දවසට ඩොලර් 5ක ප්‍රොෆිට් එක කරපස්සේ VIP හිටියද ෆ්‍රීද දාලා ඔයා නවත්තන්න ට්‍රයි කරන්න. ඔයා හිත එහෙම හදා ගන්න. හරිද? එතකොට තව සිග්නල් ඉතුරුලා දෙනවා VIP එක ටිකක් දාන්න නේද? එහෙම මේ ඔක්කොම දාන්න නම් දෙයක් නැහැ. ඔයා දවසේ ප්‍රොෆිට් එක ගන්න අරගෙන ආයෙත් වෙන්න. එහෙම තමයි ට්‍රේඩ් කරන්න. හරිද? හරි. ඒකනම් මම මනි මැනේජ්මන්ට් එක ගැන මෙතන වැඩි කතා කරන්නේ නැහැ. මම ට්‍රේඩ් වල සිග්නල් ට්‍රේඩ් කරන්න මම කතා කරන්න. හරිද? මෙතන 0.5 දාලා වාරයක් කරලා මෙතන මෙතන තවත් ටික දාගන්න මෙහෙම. හරිද? එතකොට දැන් මම දාගෙන කරලා ඔයාලට මෙහෙම සිග්නල් නේද හම්බ වෙනවනේ. මේ තියෙන වගේ සිග්නල් නේද 15 මිනිත් මේ විදිහට මම සිග්නල් ටික දැම්මට පස්සේ එන්නේ මේ තියෙන රිසර්ට් එක මේ ටික ගැන හිතන්න එපා. එතකොට මෙහෙම දැන් මෙතන තියෙනවා ටයිම් එකත් එක්ක ඒ ටයිම් එකට කෝල් ද පුඩ්ද අප් ද ඩවුන් ද. හරිද? මෙතන මෙන්න මේ ට්‍රේඩ් එක කියලා මෙතන තියෙනවා සිග්නල් වල ලියලා මාටින්ගේල් 1 ස්ටෙප් කියලා ලියලා තියෙනවා. ඔයාලා දන්නවනේ මාටින්ගේල් කියන එක. දන්නව දන්න නැති කට්ටිය කියන්නේ ඒකත් වීඩියෝ එක මීඩියෝ එකද කියලා දෙන්නම්. ඔයගොල්ලන්ට මාටින්ගේල් ස්ටෙප් එක මොකක්ද කියලා එකත් කියන්න. හරිද? දැන් මේ සිග්නල් වල ඔයගොල්ලන්ට පේනවා මෙහෙම තියෙනවා ටයිම් එකක් තියෙනවා දාලා. හරිද? මේ ටයිම් එකට නේ ඔය ට්‍රේඩ් එක දාන්නේ. තුරා වයින් දෙකට ගිහිල්ලා අපි හිතමු දැන් මේ වෙලාවේ ටයිම් එක දැන් තියෙනවා. මෙතන නේද වෙලාව දැන් 10යි 14යි නේ. 10යි 16ට නැත්නම් 10යි 20ට ට්‍රේඩ් එකක් දාන එක තිබ්බගෙමු. එතකොට ඔයා හරියටම මේ ටයිම් එක බලා ගන්න කොහොමද දැන් හිතන්නකො. ඔයාට දැන් ට්‍රේඩ් එක දාන්න තියෙන අපි හිතමු මේ මාරද උදාහරණයකට අපි හිතමු අපේ පේන්ට් එකද බලන්න. ඔයාට දැන් ට්‍රේඩ් එකක් දාන්න තියෙන අපි හිතන්න 10යි 20ට නැත්තම් සාමාන්‍ය අපි හිතමු මම සාමාන්‍ය දවල් ට්‍රේන් රේට් එක දෙන්නේ. අපි හිතමු දා මම ට්‍රේඩ් එක දීලා දෙනවා ටයිම් එක 13යි කාලට ට්‍රේඩ් එකක් දෙන්න හැම දෙනවා කියමුකෝ. 13යි කාල යුරෝ USD යුරෝ USD ටයිම් එක දීලා තියෙනවා කියලා හිතමු. සෝරි ටයිම් එක නෙමෙයි මතන් ටයිම් එක මම අපි දීලා දෙනවා. එතකොට 1යි කාලයි 13යි 15 යුරෝ USD අපි දීලා දෙන කෝල් හිතමු. හරිද? එතකොට මේ 13යි කාලය කියන්නේ මොකද්ද? කාලය කියන්නේ 1යි කාලය කියන එක. හරිද? මෙහෙම තිබ්බොත් සිග්නල් එක ඔයා කරන්න ඕනේ දැන් ලංකා වේලාවෙන් 10 ලංකා වේලාවෙන් 1යි කාලෙට මේ දාන්න තියෙන්නේ. හරිද? මෙතන මේ උඩ බයිනරි කියන මේ වේලාව බලන්න එපා. හරිද? ඔයා අනිවාර්යෙන් ටයිම් එක බලනවා උනට කියනවා ඩිජිටල් ක්ලොක් එකක් කරලා නැත්නම් IQ ඔප්ෂන් එකේ එන්නේ IQ ඔප්ෂන් එකේ මෙතන වේලාව වැටෙනවා හරියට. හරිද? මෙතන සෙටින් වලින් වේලාව හරියට නැත්නම් මෙතන සෙටින් ක්ලික් කරලා එතන කොළඹ දාන්න පුළුවන් නැත්නම් කකට හරිය දාගන්න. හරිද? පස්සේ වෙලා වෙන හරියට වැටෙනවා. මෙතන වෙලා බලලා ඕන දාන්න පුළුවන්. මම චෙත්න වෙලා වැටෙනවානේ. IQ ඔප්ෂන් එකේ වෙලා බලලා මෙතන ට්‍රේඩ් දාන්න පුළුවන්. මේක ෆෝන් නේම් කරන කට්ටිය කියලා දැන් ප්‍රශ්නයක් කරන්නේ නැහැ. ෆෝන් නේම් කරත් එකම තමයි. වෙනසක් නැහැ දන්නවනේ. එතකොට අපි කෝ එක කාලේ ට්‍රේඩ් එකක් තියෙනවා කියලා දාන්න. එක කාලේ තියෙනවා. අපි කරන වැඩේ මේකෙන් ට්‍රේඩ් එක දාන්නේ මෙතනින් ටයිම් එක බලාගත්ත හැටි එක ඩිජිටල් ක්ලොක් එකක් කරා නැත්නම් මේකෙන් හරි වෙලා බලාගත්තා. එතකොට එකයි කාලට නම් තියෙන්නේ උදාහරණයකට මම කියන්නේ එක කාලේ තියෙනවා 1:14 තප්පර 58 දී. ඔයා අනිවාර්යෙන් ට්‍රේඩ් එකට එන්ට් වෙනවා. කියන්නේ ඒ ටයිම් එකට තප්පර 2ක් ඉස්සෙල්ලා ට්‍රේඩ් එකට එන්ට් වෙනවා. එතකොට ඔයාට මම කියලා දෙන කෝල් නම් මම කෝල් එකෙන් ක්ලික් කරා. හරිද? දැන් ඔයා හිතන්නකෝ එහෙම මම දැන් ක්ලික් කරනවා මේ ක්ලෝක් කියලා ක්ලික් කරා කියලා. එන්න මේ ක්ලික් කරාම සමහර වෙලාවට මේකත් කියනවා මිනිමගේ ප්‍රශ්න එන්න පුළුවන්. මිනිමගේ ට්‍රේඩ් හෙර වෙන්න આવොත් ඔයා කොහොමද ඒ ටයිම් එකට කලින් බයිනරි එකේ ට්‍රේඩ් කරද්දී අපි දමු ට්‍රේඩ් එක දාන්න තප්පර කිහිපයකට කලින් මේක පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරගන්න. හරිද? බයිනරි එකේ සමහර වෙලාවට ට්‍රේඩ් එක එහෙම අර මෙතන මනී එක නේද මෙතන ප්‍රොෆිට් වෙනස් වෙන නිසා නමක වෙන්නේ. එහෙම වුණොත් එහෙම කරන්න රිෆ්‍රෙෂ් කරගන්න. හරිද? ගැට් ලෝ කරගන්න එපා. දැන් ඔන්න අපි දැන් ට්‍රේඩ් එකට එන්න ඕන. හිතන්නකෝ. හරි දැන් හරි ඔන්න එහෙම ට්‍රේඩ් එකට එන්න. දැන් මේක මේ අර එක කාලේ ට්‍රේඩ් එක හදන්න කොහොමද ආ දින දැන් අපි දැන් මේ ට්‍රේඩ් එක කෝල් ගන්නේ. එතකොට ට්‍රේඩ් එක දාන දැන් පැහැදිලිව තප්පර දෙකකට කලින් ට්‍රේඩ් එක දානවා. ඒක වට පැහැදිලි.
දැන් ඊනවට මේක loss martingale step එකක් කියන්නේ මොකද්ද martingale 1 step කියලා දාන එක කියන්නේ මේ trade එක loss fee කියන යනවා නම් ඒ කියන්නේ දැන් ඔයා හිතන්න 10 අපි කාඩ් එකෙන් trade එක දැම්මම trade එක කියලා කාඩ් trade එක විනාඩි 15 නම් trade එක ඉවර වෙන්නේ 1:30ට 1:29 වගේ වෙද්දී ඔයාට තේරෙනවා trade එක loss පැත්තටද profit පැත්තටද යන්නේ කියලා එතකොට loss එකක් කියලා ඔයාට හිතෙනවා නම් ඔයා කරන්න ඕනේ මේ martingale step එකගෙන කියන හොඳට අහගන්න loss වෙනවා කියලා තේරෙනවා නම් ඔයා කරන්නේ ආයි ඒ ට්‍රේඩ් එක ඉවර වෙනකොටම 1:30ට ඉවරෙන් දින්න එක ඉවර වෙද්දිම නැවතත් නොයා අර කෝල්නේ ඉහළට දැම්මනම් ඒ පැත්තරම ට්‍රේඩ් එකක් ඔයා දානවා 1 ස්ටෙප් හරි ඒක කියන්නේ ආය බාරක් ඒ ට්‍රේඩ් එකක් දානවා එක දානකොට ඔයා මෙතනට ගිහිල්ලා දැන් ඔයාට මේකෙන් තියෙනවා ලොස් වෙනවා දෙනවා නම් මේක මෙතනින් ක්ලෝස් කරගත්තා ට්‍රේඩ් එක ක්ලෝස් වෙන්නේ නැහැ නේද එහෙම කරා කියලා ඔයා මෙතනින් 50 මිනිත් එහෙම දාලා මෙතන ඔයා දාන ගාන ඩබල් කරනවා හරිද අර තියෙන ගාන ඩබල් දාලා ඒ උඩ කියලා නම් ඉහළ පැත්තේ ට්‍රේඩ් එක දානවා එච්චරයි හරිම සරලයි ඒක දාන්නේ කොහොමද උඩ කයි කාලයට දාමන ට්‍රේඩ් එක කහමාට නෙවරෙන් තින්න එකයි ඒ උඩ එකයි කාලේ ට්‍රේඩ් එක වදන්නේ තප්පර දෙක ඉස්සලානේ අරගත් ඔයා හොඳව කරන්න ඕනේ එකත් ඔයා කරන්න ඕනේ එක මාට නෙවරෙන් තින්න ට්‍රේඩ් එක නේද උඩ තියෙන්නේ 1:29යි තප්පර 58 දී දැම්මා හරිද අර දා පැත්තරම amount එක විතරක් double වෙන එච්චර ඒ ට්‍රේඩ් එක loss වුණොත් ඔයා නවත්තනවා ආයි දාන්නේ හරිද එකපාර ඒ කියන්නේ එක ට්‍රේඩ් එකකට මාටිගල් 1 ස්ටෙප් ඒ රෙඩ් ක්ලෝස් වුණා නැත්තුවා ඊළඟට තියෙන ටයිම් එක කියලා දරුවා ඒ ටයිම් එකට ඔයා මවුන්ට් එක දාලා ගන්න දාලා ට්‍රේඩ් දාන්න ඒක තමයි වෙන්නේ ගොඩක් අයට මේ මාටිගල් ස්ටෙප් එක නිසා නැත්තම් සමහර අය තේරුම් ගන්න මේ මාටිගල් ස්ටෙප් එක සමහර කට්ටිය මාටිගල් යූස් කරන්න දන්නේ නිසා අපරාධ ක්ලෝස් වෙනවා වලින් ට්‍රේඩ් එක සමහර අයට ක්ලෝස් ආ දෙවෙනි එක මාටිගල් ස්ටෙප් ඉන් කරන්න ගොඩක් තියෙන එක හොඳටම අත්‍යවශ්‍යයි ඒක හරි මම වීඩියෝ එක තව මේකේ අදන් යන එක තේරුම් ගන්න කියලා මම හිතනවා ඔයාලට හැමදේම පැහැදිලි ඇති කියලා ඉතින් හැමෝටම ආරාධනා කරනවා එන්න අපේ ෆ්‍රී ගෲප් එකට සිග්නල් යූස් කරන්න ෆ්‍රී දෙන ඒවා ෆ්‍රී ගෲප් එකෙත් හැම සිග්නල් ඒ කියන්නේ හැම ප්ලැට්ෆෝම් එකම දාලා සිග්නල් දෙනවා ඕගොල්ලෝ ඒවා සිග්නල් යූස් කරලා බලලා ඉතින් එහාට තියෙන කරන්නේ ඉතින් එහාට යනවාද කියලා හරිද ඒක නිසා දැන් මේ ඩිලිව් එකට මේ බයිනරි එකට හදපු ගෲප් එකේ ලින්ක් එකත් මම ෆ්‍රී ගෲප් එකේ ලින්ක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ඉස්සෙල්ලාම අපි පටන් ගත්තා ඒකට ජොයින් වෙන අනිවාර්යයෙන්ම ජොයින් වෙලා වැඩ කරන්න යන්න හරිද එකට පස්සේ මගේ කන්ටක්ට්ස් එකක් මොකද මම පුළුවන් මැසේජ් කරලා අනිත් ගෲප් එකේ නවලන්ට ඕනේ ආයිකී ඔප්ෂන් සිග්නල් ගෲප් එකට යන්න එකට ඇඩ් කරන්න පුළුවන් ඒ ටික කොහොමද කරලා දෙන්නා ඊට අමතරව මේ වගේ වීඩියෝස් එක channel එකට ගියොත් වීඩියෝත් මම දාලා තියෙනවා එහෙම දෙම සම්බන්ධව හරිද ඒක ඇඩ්ලුවන් නැහැ ඔයගලන්ට පුළුවන් මේ වගේ මේ channel එකද තියෙනවා බලා ගන්න පුළුවන් මේ අනිත් ගෲප් වල විස්තරත් තියෙනවා හරිද මේ වගේ වීඩියෝස් බලන්දි හරිද ඒ වගේම ටෙක්නිකල් පැත්ත ඔයගලන්ට මම කියලා දෙනවා ඔයගලන්ට කිසිම වෙලාවක මම channel එක ඇතුලේ वीडियोस බලන්න කෙනෙක්ට හිතන්න පුළුවන් කෝසස් මාකට් කරන්න VIP ගෲප්ස් මාකට් කරන්න එහෙම කරනවා කියලා එහෙම හිතන කෙනෙක්ට මම කියන්නේ වා channel එකට ගිහිල්ලා ආට පුළුවන් බලන්න මගේ channel එකේ මම මේ වගේ කියන්නේ ගෲප් සම්බන්ධ වීඩියෝස් දාලා දෙන කීයද සහ අනිත් දේවල් මමද කියලා මේගොල්ලන්ට පේන මේ ඔක්කොම ගෲප් කිසිම දෙයක් මාකට් කරලා නැහැ මේ හැම දෙයක්ම තියෙන්නේ ඔයගොල්ලන්ට ටෙක්නිකල් පැත්තෙන් ඒ වගේ දැන් මම දීලා තියෙන මේ වගේ හරි මේ වීඩියෝස් වල බලන්න ඕගොල්ලෝ මේ ෆොරෙක්ස් වීඩියෝස් වල නැත්තම් ප්ලේලිස්ට් එකේ බලන්න ටෙක්නිකල් ඇනලිස් වීඩියෝස් කරලා තියෙනවා හරිද ඔයගලන්ට ට්‍රේඩින් සම්බන්ධව මැනුවල් ට්‍රේඩ් කරනකම තනියෙන් ට්‍රේඩ් කරන හැමදේම මේ channel එකෙන් මම කියදෙලා තියෙනවා හරිද මම දැන් ඔයගලන්ට කියන්නේ සිග්නල් ගෲප් මම කරත් කවුරු කරත් කොහොම කරත් මේ කිසිම ගෲප් එකකට කොටු වෙන්නේ නැතුව ඔයගල try කරන්න තනියෙන් ගේමක් ගහන්න කරන්න සිග්නල් වල ට්‍රේඩ් කරන්න ඔයගොල්ලෝ වැඩි අල්ල ගන්න කම වැඩි අල්ල ගන්න කාලය තුර ඔයගලන්ට අනින්නක් ගන්නව නිසා සිග්නල් ගෲප් වලට සෙටල් වැඩ කරට කමක් නැහැ හැබැයි ඒ කාලය ඇතුළත ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මැනුව තනියෙන් ට්‍රේඩ් කරන පුරුදු වෙන්න. ඔය තමන්ට කියලා දෙයක් තමන් කරගන්න ඕනේ. හරිද? හැමදාම අපේ මගේවත් කාගස් සිග්නල් යූස් කරන්න අවශ්‍ය නැහැ ඔයා. ඒක නිසා ඔයාට රෙන්නයක් ගන්නකම් වැඩි අල්ල ගන්නකම් එහෙම කමක් නැහැ ගෲප් එකේ තියාරින්. ඊට පස්සේ ඔයා අනිවාර්යෙන් තනියෙන් වැඩ කරන්න. හැමදාම සිග්නල් ගෲප් වලින් මේ පෙන්න try කරන්නත් එපා. ඒකම මං කියන්නේ. රයිට්? ඉතින් මම මතක් කරන්න තියෙනවා කරන් තියෙන්නේ හැමම ගෲප් එකට join වෙන්න. චැනල් එකේ වීඩියෝස් තව බලන්න ආවිල්ලා අනිවාර්යෙන් අවසන් කරලා වීඩියෝස් කීපෙදී නම් බලන්න. ඉතින් ඔය දේවල් ටිකත් එක්ක යන සමු ගන්න. අපි ඊළඟ වීඩියෝ එකදී තව දේවල් කතා කරමු. එහෙනම් මින් ඉන්න හැමෝටම ජය වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.